Pathra danaye vipaka. Pathra pooja kirimen labena anisansa. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි. පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම උපද්‍රව නැත්තෙක් බවට පත්වීම අනතුරු නැත්තෙක් බවට පත්වීම අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඊටාම ලස්සනට ලැබීම ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම හැම කල්හිම ධර්මයට කැමතිවීම ධර්මයට ඇලුම් කිරීම කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා මේ හාමුදුරු ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලාත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.